ජීවිතය ගලා යන රිද්මය ඇති වෙලා නැති වෙලා ගිය අවස්ථා අපි හැමෝටම තියෙනවා. අපිට ඉතින් එකම රිද්මෙන් මේ ජීවිතයේ ගීතය වාදනය කරන එක කොච්චර අමාරුද? එක පාරටම එන ප්‍රශ්න, ගැටලු, විවේචන, දුෂ්කරතා, රිද්මීම් අපි රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හැබැයි වෙනස් නොවුණු ජීවන රිද්ම කතාවක් තියෙනවා බොහොමයක්. මේ කතාවක් ප්‍රසිද්ධ වයලින් වාදකයෙක් වන ඉතහක් පර්මන්. ඔහු කුඩා කාලයේ පටන් පොලියෝ රෝගයෙන් පීඩා වින්ද කෙනෙක්. සදාකාලිකවම රෝදපුටුට සීමා වුණ කෙනෙක්. එක හැන්දෑවක ඔහු ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක වාදනය උච්චතම අවස්ථාවක සිටීමේදී අතිශය විශාල රළු ශබ්දයක් සමගින් වයලිනයේ තතක් ගැලවීම නිසා මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬවනවා. ඔහුට නව වයලිනයක් ගෙනත් දීමට ඔහුගේ සහායකයන් උත්සාහ කරත් ඔහු එම අවස්ථාවේදී ඒක ප්‍රතික්ෂේප කරනවා. ටික වේලාවකින් ඔහු වැස් දෙක වසාගෙන වාදනය නැවත ආරම්භ කරනවා. පෙර පරිදිම ඉතාමත්ම අලංකාරව කවුරුත් හිතන්නේ නැති ලෙස. වයලිනයේ තතක් නොමැති වුණ ඔහු ප්‍රේක්ෂකයන් අමානන්දයට පත් කිරීමට සමත් වෙන නොසිතූ ලෙස. ඇත්තටම එක තතක් නැතුව පෙර පරිදිම වයලිනයේ වාදනය කිරීම පහසු කාර්යයක් නෙවෙයි. මමත් දන්නවා, ඔබ ඒක දන්නවා කියලා. හැබැයි එදා රාත්‍රියේදී පර්මන් එක ප්‍රතික්ෂේප කරනවා. ඔහු එක අවසන් කරනවා සමග මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬභාවයෙන් දුරු කරමින් සෑම දිනම නැගිටලා අත්වසන් නාදයක් ලබා දෙනවා. ඔබ විශ්වාස කරනවා, එදා රාත්‍රියේ ඔහුගේ වාදනය ඉතාමත්ම අලංකාරයි. වෙනදා වාදනය කරනවාටත් වඩා ඉතාමත්ම අලංකාරයි. අත්වසන් නාදය අවසන් වෙනවා සමගම ඔහු ඔහුගේ හඬ අවදි කරනවා. ඔහු කියනවා එක වාක්‍යයක්. ඒක ඉතාමත්ම බලවත් ප්‍රකාශයක්. ඔහු කිව්වා, නැති වුණ දෙයක් කොතරම් සංගීතයක් බිහි කරන්න පුළුවන්ද කියලා හොයලා බලන එක කලාකරුවෙකුගේ කාර්යයක් කියලා. ඇත්තටම ජීවිතයේ දේවල් ඇති වෙනවා නැති වෙනවා. නැති වුණ දේවල් වලට සමාන දේවල් හොයන ක්‍රමයෙන් බැහැර වෙලා දැනට හතේ තියෙන දේවල් වලින් ජීවිතය ගොඩනගා ගැනීමයි වැදගත් වෙන්නේ. අපි හැමෝගෙම ජීවිත කඩාවැටෙන අවස්ථා තියෙනවා. නමුත් අපිට සිද්ධ වෙනවා ජීවිතයේ පෙර පරිදිම ගොඩනගන්න. අපිට තත් තුනක් තිබුණත් දෙකක් තිබුණා. හැබැයි තත් තුනක් තිබුණත් දෙකක් තිබුණත් ජීවිතය ගෙනියන්න වෙනවා. හිමි නෙවුන සහ හදිසිය නැති වුණ දේවල් ගැන තැවෙන්න එපා. සැබවීම විශිෂ්ට ජීවන සංගීතයක් බිහි කිරීමට ජීවිතයේ සෑම තත්ත්වයක්ම අවශ්‍ය වන්නේ නැහැ. ජීවිතය සහ අභියෝග. අභියෝග කියලා කියන්නේ ජීවිතයකට නැතිවම බැරි දෙයක්. විස්සලාගත් ආශිර්වාදයක්. මොකද අභියෝග නැති ජීවිතයක් නැති තරම්. ජීවත් වෙනවා කියන හැඟීම දැනෙන්නේ අභියෝගත් එක්ක ජීවත් වෙනකොට. මේකයි කියා අභියෝගයේ සීමා නොවුණත් අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී ඇතැම් අභියෝග අපේ ජීවිතවලට එනවා. එවැනි අවස්ථාවල අපිට තිබෙන්නේ සීමිත දෙයක් වුණත්, සීමිත පුද්ගලයන් වුණත්, අපි තනිවම හිටියත් අපිට සිද්ධ වෙනවා ඒ අභියෝගය ජය ගන්න. ඒ අභියෝගය ජයගෙන ඉවර වෙනකොටම සමහරක් වෙලාවට තවත් අභියෝගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වේවි. ඉතින් අපිට පුළුවන් විදිහට හැම අභියෝගයකටම මුහුණ දෙමු.